නාලක සිල්වරට ශානි අබේසේකරලට අතුරු ඉවරම උගලට මතක ඇති මොකක්ද ඒගොල්ලන්ට සිද්ධ වුනේ තාජ් සමුද්‍ර හෝටලෙට මරාගෙන මර බෝම්බයක් කරලා ආපු ජමිල් ජමිල් බෝම්බේ පුපුරව ගන්න නැතුව ආපහු යනවා හැබැයි ඌට දුරකට නැමුතුමක් එන ප්‍රහාරයෙන් පස්සේ එවකට යුද හමුදාපති මහේ සේනානායක එතුමා කියනවා මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ කියලා කිසිම දෙයක් ඔහුට ලැබුණේ නැහැ කියලා කියනවා මේ තොරතුරු මේ පරීක්ෂණ කරපු නිලධාරීන් 17 දෙනෙක් මේ වෙනකොට මාරු කරලා යවලා තිනවා හැබැයි මේ පොලිස්පතිතුමා මේ ජාති අමතක කරපු කතාව ඒක මොකක්ද කිව්වේ ආයිබෝන් කියලා පිළිගන්නවා සුබ දවසක් අදත් රට යන අත දැනගන්න ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ පොලිටික්ස් එක්ක මගේ පෙර වීඩියෝ එකේ මේ දෙවෙනි කොටස එක්ක දෙවෙනි කොටස කියලා කියන්නේ මේ පාස්කු ප්‍රහාරය මේක එක කොටසකින්වත් එක නිමේෂයක් එක මොහොතක්වත් අතාරින්න පුළුවන් කතාවක් නෙමෙයි මොකද මේ වගේ ම්ලේච්ච ප්‍රහාරයකට ලක් වෙලා අපේ රටේ මිනිස්සු නැති වුණේ අපි අද කතා කරමු මේ පාස්කු ප්‍රහාරයේ මේ දෙවෙනි කතන්දරෙත් එක්ක අපිට හම් වෙච්ච සාක්ෂි ඒ වගේම මේ සාක්ෂි වලට අමතරව සැක උපදින කාරණා මේකේ තියෙනවා ගොඩක් ඒක තමයි මේක අපි කතා බහ කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ අපිට දේශපාලනයේ වැඩක් නැහැ මුංගෙන් අපිට සත පහක වැඩක් නැහැ අපි හම්බ කරගත්තොත් අපි ජීවත් වෙනවා කියන කතන්දරේ ඒ තර්කය පොඩ්ඩක් පැත්තකින් තියලා මේ රටේ එහෙම නැත්නම් මේ සමාජයේ මේ සිද්ධ වෙන දේවල් ගැන පොඩ්ඩක් සබුද්ධික වෙන්න කියලා මම ආරාධනා කරනවා මොකද මම එහෙම කියන්නේ මේ දේශපාලකයන්ට මේ මිනිස්සුන්ට මේ පාර කැපුවේ අපි විසින්මයි මොකද අපිට ඡන්දේන දවසට අපි ගිහිල්ලා ඡන්දේ දානවා ඊට පස්සේ බලට ඕන දෙයක් කරගනින් කියලා අපි අතහැරලා දානවා උන් උන්ගේ පාඩුවේ උන්ගේ වැඩේ කරගෙන යනවා ඒකට කිසිම කෙනෙක්ගේ මේ ඡන්ද කියන කතන්දරය ආවෙන් පස්සේ එතනින් ඉහාට ඡන්දේ දුන්නා උඹලට කැමති දේක් උඹලා කරගනින් අපි හම්බ කරගෙන අපි කනම කියන ඒ තර්කය තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ අපි එහෙම ජීවත් වෙන්න බෑ මේ නවීන ලෝකේ මේ තාක්ෂණික ලෝකේ අපි මේ මිනිස්සු මොනවද කරන්නේ එහෙම නැත්නම් මේ මිනිස්සු අපි වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියලා අපි හොඳටම දැනුවත් වෙන්න ඕනේ අර ඉස්සර වගේ අපි පාරම්පරික විදියට අපි හැමදාම හිතුවා අපි ගොවිතැනක් කරගන්නවා අපි හේනක් කොටා ගන්නවා එහෙම නැත්නම් අපි අපේ රස්සාව කරගන්නවා එහෙම නැත්නම් අපිට මේ හම්බෙච්ච අධ්‍යාපනයේ ඒකෙන් අපි ඉගෙනගෙන ඉවෙලා අපි රටකට ගිහිල්ලා අපි ජීවත් වෙනවා කියන තරක ඉන්න එපා සබුද්ධික වෙන්න හොයන්න හම්බේ මේ මේ අපිට ලැබිලා තියෙන සැක මේ සැක පස්සේ ගියන් පස්සේ අපිට යම්කිසි හොඩුවාවක් හම් වෙන්න පුළුවන් කොයි මොහොතක හරි ඒකෙදි අපිට තේරෙන්න කරන්න පුළුවන් අපි ඉන්න තැන හරිද අපි ඉන්න තැන වැරදිද කියලා මම කියන හැම දෙයක්ම පිළිගන්න එපා මම කියන දේවල් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඔළුවට දාලා මේ සමාජයෙන් ලැබෙන දේවල් එක්ක එකතු කරලා බලන්න මොකද්ද මේ කියන කතාවේ ඇත්ත නැත්ද කියලා මේක තමයි මගේ ආරාධනාව ඔයගොල්ලන්ට එහෙනම් අපි යන් අද දෙවෙනි කොටසේ මල්ලඟ තියෙන සාක්ෂිත් එක්ක එහෙම නැත්නම් මල්ලඟ තියෙන මේ තොරතුරුත් එක්ක ඕගොල්ලෝ ගල්පලා බලන්න මේ කතාවේ ඇත්ත නැත්ද මොකක් වෙන්න පුළුවන්ද කියලා මුලින්ම පටන් ගන්න මේ ඊයේ පෙරේද අපේ මේ නව වර්තමාන පොලිස්පතිතුමා ජාතිය අමතුවා ඒ ජාතිය අමතුව විදිහ නම් ඉතින් අර මුලින් අපේ ජනාධිපතිතුමා ජාතිය අමතුවා වගේ එකපාරට මෙහෙම බලාගෙන විස්තරයක් කියලා දුන්න කෙනෙක් ඒ කෙනාට බොහොම ස්තුතියි ඒ කෙනා තීලා දුන්න විදිහට එයා ඒ කතාව කරගෙන ගියා මොකද අපිට ඒක හැංගෙන්නේ එහෙමයි මොකද අපිට මේ හැංගීම් කියන දෙයක් තියෙනවානේ කවුරු හරි දෙයක් කියන දෙයක් අපි පිළිගන්න ඕන නොපිළගන්න ඒකට පොඩි හැංගීමක් ඇති වෙන්න පුළුවන් මොකද මම මහා ජනප්‍රිය කෙනෙක් නෙමෙයි මමත් මේ පොඩි channel එකක් කරන් යන්නේ මේ මගේ channel එකේ ආසාවට නෙමෙයි මට රට වෙනුවෙන් කරගන්න බැරි දෙයක් කරගන්න බැරි වෙච්ච දෙයක් කරගන්න මොකද මොළගෙඩි 10ක් 15ක් හරි මේකෙන් අපිට හදා ගන්න පුළුවන් වුණොත් අපේ රටේ අනාගතයට සුබ සිද්ධිය උදා වේවි මොකද අපි ඡන්දෙ දෙන දවසර ගිලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකාවද කොහෙන්ද වැඩක් නැහැ අපෙන් ඉල්ලන තුන් හතර දෙනා කවුද වැඩිපුරම වියදම් කරන්නේ එහෙම නැත්නම් කවුද ලස්සනට සැරසිලි දාලා තියෙන්නේ එහෙම නැත්නම් කවුද පෝස්ටර් ගහලා තියෙන්නේ කියලා බලලා ඌට ඡන්දෙ දෙන ක්‍රමය තමයි අපි ළඟ තිබුණේ ඒකට යන්න එපා වෙනස් කරන්න වෙනස් වෙන්න අපේ රටේ අපේ කාලේ ඉවර වෙන්න පුළුවන් අපේ දරුවන්ටවත් අපේ ඊළඟ પરම්පරාවටත් මේ රට මේ ගිල්ල යන මේ රට ගොඩ ගන්න ලෑස්ති වෙන්න තව කල් තියෙන අවුරුදු 3ක් ඒ කල් අවුරුදු 3 ඇතුළත අපි හොඳ තීරණයක් ගත්තොත් අපිට රට බේර ගන්න පුළුවන් පොලිස්පතිතුමා කියන ආකාරයට පොලිස්පතිතුමා කියනවා කිසිම කෙනෙකුට යට වෙන්නවත් කිසිම දෙයක් අපි ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි දන්නවනේ පොලිස් විෂයට එනවනේ උඩින් orders
ඒක අපි දන්නවා ඒක අපි දන්නවා මෙයා කියනවා එහෙම නැහැ කියලා හරි ඒක අපි පිළිගන්නවා කියලා අපි කියමු මොඩියෝ කියලා අපි හිතලා අපි ඒක පිළිගන්නවා රයිට් එහෙමනම් මේ පරිශ්‍රණේ මේ වෙනකොට නිලධාරීන් 1000 දෙනෙක් මාරු කරා කියලා මේ පොලිස්පතිතුමා දන්නේ නැද්ද එතකොට මේ මේ මාරු වෙච්ච පොලිස් නිලධාරීන් මේකට බැහැලා වැඩ කරලා මේකේ ගත්ත තොරතුරු ඔක්කොම අරගෙන ටයිම් පස්සේ ඒ මිනිස්සුන් එක එක ප්‍රතිවට විනාශ මාරු කරලා යවලා මේකේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මේ මිනිස්සු A to Z මේක හොයාගෙන ඇවිල්ලා අතරමඟදී මේ ඉහළින් ලැබෙන ඕඩර්ස් නිසා මේ මිනිස්සුන් පයින් ගහලා එලවනවා මේ පරේෂණ වලින් එතකොට පොලිස්පතිතුමා කියව කතාව මෙත්තින්ම නිෂ්පෝවා වෙනවා ඔගොල්ලෝ තියන්නේ කතාව පසුගිය වීඩියෝ එකේදී මම කිව්වා වගේම අපේ මේ ආරක්ෂක ඇමතිතුමා එවකට හිටියේ සමතා බලවේගයේ කැඳුම් කරු විදියට එතුමා කියනවා මේ ප්‍රහාරයෙන් පස්සේ රිෂාඩ් බදුර්දීන් මුජිබි රවුමාන් රවුෆ් හකීම් අසාස් සාලි මේ මේ මුස්ලිම් අය මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු මේගොල්ලන් අත්අඩංගුවට ගන්න ඕනේ කියලා මොකද එයා ගාව සාක්ෂි තියෙනවා මේක අනිවාර්යයෙන්ම සැලසුම් කරේ මේ මිනිස්සු ඒ කියන්නේ මේ මුස්ලිම් ප්‍රජාව ඒ කියන්නේ මේ ප්‍රභූවරුන් ඇතුළත්ව තවත් කොට්ටාසයක් එහෙමනම් දැන් ඕගොල්ලන්ගේ අතේ ආණ්ඩුව තියෙනවා මම යෝජනා කරනවා ඕගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ගේ කට උත්තරයක් අරගෙන එහෙම නැත්නම් මේගොල්ලන්ව අතරඟුට අරගෙන ප්‍රශ්න කරන්න තාම ඒව කෙරෙලා නැහැ මේකත් එක හේතුවක් එතකොට තමයි ඕගොල්ලන්ට මතක ඇති මේ මුස්ලිම් ප්‍රජාවත් එක්ක අපේ රටේ මේ හිට අපේ රටේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවක් වෙනම ඉන්නවා මේ 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 ප්‍රහාරය එල්ල කරේ මේ මුළු මහත් මුස්ලිම් ප්‍රජාව නෙමෙයි මේකට යොමුනේ ජාතිවාදී යම්කිසි කල්ලියක් විතරයි එතකොට මේ මුළු මහත් මුස්ලිම් ප්‍රජාවටම ප්‍රශ්නයක් වෙන විදියට මේ කතාව මේ සරත් වීරසේක එහෙට දානවා අර චුට්ටියට තිබිච්ච ගිනි පුපුර මේකට පිදුරු නෙමෙයි පෙට්‍රල් ගැහුවා වගේ මේක පත්තු වෙන්නේ මේ කාලේ තමයි ප්‍රහාරයෙන් පස්සේ එවකට හමුදාපති මහේස්සේනා නායක එතුමා කියනවා මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ කියලා සදාචාරාත්මක අයිතියක් නැහැ එතුමාට එහෙම ප්‍රකාශයක් කරන්න. එතුමා තමයි හමුදාපති. නමුත් එතුමා කියනවා මේ කිසිම තොරතුරක් එතුමාට ලැබුණේ නැහැ කියලා. අපි ඒක හරි කියලා පිළිහිටුවොත් එහෙමනම් අර පොලිසිය හිටපු අර එවකට පොලිස්පති එහෙම නැත්නම් එවකට සේනාධිනායක එහෙම නැත්නම් අගමැති මේගොල්ලෝ මේකට වග කියන්න ඕනමයි. එහෙම නැත්නම් මේ නිවුස් එක මේ තොරතුරු ටික අරගෙන ආපු නැති මේ පොලිස්පතිවරු මම ගිය සවාර වීඩියෝ එකේ කිව්වා වගේම දැන් නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට වග කියන්න ඕනේ මොකද මේ වගේ බරපතල කාර්යයක් රජයේ ප්‍රධානින්ට අනිවාර්යයෙන්ම මොකද එල්ටිටි යුද්ධයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ මේ එකපාරටම පාස්කුව තියෙනවා මේ බිරිඳර පාස්කුව තියෙනවා කියලා දැනගෙන මේ පාස්කුවට මේ මිනිස්සු එක්ස්ප්‍රස් වෙනවා පල්ලි වලට කියලා දැනගෙන මේ වගේ තොරතුරක් කරන්න පුළුවන්ද අටුම ගානේ අපි ගෙදරට මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා කිව්වොත් ගෙදරට හොරු පයින්නවාද අපි හිතන්න ඕන නේද මේවා අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ මේවා මන්ත්‍රණ ඊට පස්සේ අපිට ආරංචි වෙනවා කාන්තන් කුඩි වල මේ බයිසිකල් පුපුරෝගෙන මේගොල්ලෝ මේ පොඩි ප්‍රැක්ටිස් එකක් එහෙමත් කරලා තිනවා කියලා මේ ශ්‍රී ලංකාව කියන මේ පොඩි රටේ මේ වගේ දේවල් හොයාගන්න බුද්ධිආංශය තිබ්බේ නැද්ද හරි අපි ඒකත් අතාරින්නකො බුද්ධිආංශ වලට වහන් වෙලා එහෙමනම් මේ බුද්ධ්‍යාංශ මෙහෙව්වේ මේ බුද්ධ්‍යාංශ ප්‍රධානී නෙමෙයිද? එහෙම නැත්තම් ලංකාවේ බුද්ධ්‍යාංශ කියලා කොටස් දෙකක් තිබ්බද? වෙන කෙනෙක් ඉගෙන අදිසි හස්තයක් මේක පාලනය වෙන තව බුද්ධ්‍යාංශයක් තිබ්බද? අන්න ඒවා බරපතල කාරණා අපේ රටේ. මොකද මේ බුද්ධ්‍යාංශ කියන එක දෙකට කැඩිලා මේවල න්ියුස් එන්නේ එක තැනකට නෙමෙයි නම් දැන් දෙකට නම් එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සැක සහිත ප්‍රශ්නයක් මෙතනක් තියෙනවා. නාලක සිල්වලට ශානි අබේසේකරලාට මොකද වුනේ? ඔයගොල්ලෝ දන්නව ඒගොල්ලන්ට අත් වෙච්ච ඊරණම. ඒගොල්ලන් මේ පරිශන වලින් පස්සට දාන්න. එහෙම නැත්තම් මේවයි අයින් කරන්න. එක එක වර්ගයේ චෝදනා ඉදපත් කළා නඩු දැම්මා. මේ ආණ්ඩුවේ. එතකොට මේවයේ ප්‍රතිඵලය මොකද සිද්ධ වුනේ? අවසානයේ. ඔයගොල්ලන්ට මතක ඇති. නාලක සිල්ව තමයි මේ සහරාන්ලා ගැන A to Z මේ ඔක්කොම පරීක්ෂණ පවත්වලා මේගොල්ලන්ව අත්අඩංගුවට ගන්න කොයි විදිහටද ගන්න ඕනේ මොනවද ගන්න ඕනේ කියලා මුල්ලේ ඉඳන්ම පරීක්ෂණ කරේ මේ නාලක සිල්වලා. ඒ වගේම නාලක සිල්වයි කට අහලා දැම්ම. ශානි අබේසේකර. ශානි අබේසේකර කියන්නේ මේ පරීක්ෂණ සෑහෙන දුරට ඉතාම තීක්ෂණ බුද්ධියකින් ක්‍රියා කරපු නිලධාරී. එතුමාට සිද්ධ වුණේ මොකද්ද? ඔගොල්ලෝ දකින්නේ නැති අභියාචන අධිකරණයේ අවසන් තීන්දුව මොකද්ද? මේ ගෑවෙන්නේවත් නැති දේවල් එහෙම නැත්නම් මේ වැදගත්ම නැති දේවල් තොරතුරු දාලා එහෙම නැත්නම් චෝදනා ඉදිරිපත් කළා මෙතුමම
මෙතුමාව හිරකට දාලා තිබ්බා අන්තිමට නිදහස් වෙලා එළියට ආවා මොකද නිශ්ශබ්ද කරලා තිබ්බා සෑහෙන කාලයක් ඒ කියන්නේ මේ මා කුමන්ත්‍රණ වෙන්න බැරිද සැකයක් නැද්ද ඔයගොල්ලන්ට සොනික් සොනික් ඔයගොල්ලන්ට මතකද මේ නම ඒ වගේම ISIS ත්‍රස්තවාදී කණ්ඩායම අප්‍රේල් 23 වෙනිදා රාත්‍රියේ මේ ත්‍රස්ත ප්‍රහාරය වකින් බාර ගන්නවා මේ වකින් බාර අරගෙන ඒගොල්ලෝ කියනවා ඔව් ISIS තමයි මේ කලේ කියලා හැබැයි පස්සේ තොරතුරු අනාවරණය වෙනවා මේ ISIS එකට මේක බාර ගන්න කියලා කතා කරපු මේ සොනික් සොනික් කියන පුද්ගලයෙක් ගැන කවුද මේ සොනික් සොනික් කියන්නේ මාතලේ පොඩි සහරා මාතලේ පොඩි සහරාන් තමයි මේ IS සංවිධානයත් එක්ක ඍජුව සම්බන්ධකම් ඇති කරගෙන තිබිච්ච පුද්ගලයා ලංකාවේ. ඔහු තමයි මේ IS සංවිධානයට ඉන්දුනීසියාවට කතා කරලා මේක බාර ගන්න කියලා බලලා ඉල්ලීම කරන්නේ. මේ ඉල්ලීම කරන් පස්සේ තමයි මේ IS සංවිධානයේ නායකයෝ විසින් මේ මේක ප්‍රකාශයටපත් කරන්නේ ඔව් මේක කරේ අපි තමයි කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ පොඩි සහරාන්ට මේ සොනික් සොනික් කියන කෙනා බලපෑම් ඇති කරලා තිනවා මේක කරලා දෙන්න කවුද මේ සොනික් සොනික් කියන්නේ එක එක ඒවල් එලියට එනවා සොනික් සොනික් කියන්නේ IS සයිකනික් කියලා කියනවා එමු නැත්තම් මේ සොනික් සොනික් කියන්නේ මේ අර බලය මේ බලය ඒ වගේ ක්‍රියාකාරී සමාජිකයෙක් කියලා කියනවා මේවා අනිවාර්යයෙන්ම රටට හෙලි කරන්න ඕන ආණ්ඩුව මේක තියෙන්නේ මේක සියඹලා ආණ්ඩුව නෙමෙයි මේක තියෙන්නේ ආණ්ඩුව මේක තියෙනවා මහා විශාල බුද්ධිංශයක් මේ බුද්ධිංශය ඉස්සරණ වැඩ කරේ ඉතාමත් තීක්ෂණාකාරයි දැන් මොකද වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් හොයා ගන්න බැරිද එහෙම නැත්තම් මෙන්න මේ කාරණාව තාජ් සමුද්‍ර හෝටලයේට ඔයගොල්ලන්ට මතක ඇති බෝම්බේ පුපුරා ගන්න ආපු ත්‍රස්තවාදියා ජමිල් ජමිල් මේ ත්‍රස්තවාදියා මේක ලෑස්ති කරලා ඔක්කොම කරලා ඇවිල්ලා මේක පුපුරා ගන්න නැතුව ආපහු යනවා හැබැයි ඌට දුරකතනයට තුවා කාටද මේ දුරකතනයට ආවේ මෙන්න මේවා හොයා ගන්න තාම බැරි වෙලා තියෙනවා තාම බැරි වෙලා තියෙනවා කාගෙන්ද මේ දුරකතනයට ආවේ හැබැයි මේ බෝම්බේ පුපුරා ගන්න නැතුව මේ තාජ් සමුද්‍රය ඉඳන් දෙහිවලට යන අතර වාරයේදී මේ වෙලාවේදී බුද්ධංශය යනවා ජමිල්ගේ ගෙදරට ගිහිල්ලා ජමිල්ගේ වයිෆ් ආම් වෙනවා ඒ තරම්ම දන්නවා මේ ජමිල් කියන කෙනා මෙන්න මෙයා මෙයාගේ වයිෆ් මෙතන ඉන්නේ මෙයාගේ ගේ තියෙන මෙතනයි කියලා බුද්ධංශ දැනගෙන හිටියා එහෙමනම් මෙතන තියෙනවා සැකයක් එහෙනම් මෙතන තියෙනවා බැරෑරුම් ප්‍රශ්නයක් මේක කොහොමද මේ තරම් ඉක්මනට බුද්ධිආශය දැනගත්තේ මේ ජමිල්ව දැක්ක ගමන් බෝම්බේ පුපුරා ගන්න නැහැ තාජ් සමුද්‍රයේ පුපුරා ගන්න නැහැ දෙහිවලට යනවා දෙහිවලට කියලා ටොපිකල් ඉන්න එකේ බෝම්බේ පුපුරා ගන්නවා ඒ අතරතුර ලැබෙන ඒ සීමිත කාලේ බුද්ධිආශය යනවා ජමිල්ලාගේ දැක්ක බුද්ධිආශය ජමිල්ගේ වයිෆ් අරහා ජමිල්ට කතා කරනවා අදටත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා කවුද මේ ගියේ මොකද්ද මේ වුනේ මාස 28ක් ගිහිල්ලා තියෙනවා ඒක තමයි මේකේ තියෙන බැරෑරුම ප්‍රශ්නේ මොකටද ඇයි මේව යට ගහන්නේ මේ සත්‍යය ඇයි එළියට දෙන්නේ නැත්තේ අතිගරු කාඩිනල් හිමිපාණන් කියන්නේ මේක තමයි කතාව මෙතන තියෙනවා ගැටලුවක් මෙතන තියෙනවා ඇස්පනා අපිට පේන මොලයක් තියෙන සාමාන්‍ය මිනිස්සුෙකුට තේරෙන ප්‍රශ්න මෙතන තියෙනවා හැබැයි මේගොල්ලෝ එළියට දෙන්නේ නැහැ මේ එළියට ආපු වාර්තාවෙන් භාගයයි තියෙන්නේ ඉතුරු භාගය එළියට දැම්මම මේකේ අග මුල එහෙම නැත්නම් මේ දැනට සක්‍රිය වැඩ කරන මේකේ ඉන්න මිනිස්සුන්ගේ නංගන් එළියට එනවා. ඒ හින්දා තමයි මේ වார்த்தාවෙන් භාගයක් එළියට දාලා ඉතුරු භාගේ යට ගහගෙන ඉන්නේ. ඔබලට සදාචාරාත්මක අයිතියක් නැහැ එහෙම කරන්න. මේකෙන් දුන්නු වார்த்தාව සම්පූර්ණයෙන්ම එළියට දාන්න කියලා අපි බලපෑම් කරන්න ඕනේ. ෂෙයා කරන්න. මේක අපේ රටේ මේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නයක්. මේක ෂෙයා කරන්න මිනිසුන්ට දැනගන්න ෂෙයා කරන්න අපි බල කරමු. මම මහලොකු මිනිහෙක් නෙමෙයි. නමුත් අපිට අපේ හැටියට අපි පුළුවන් ශක්තියක් බරක් මේකට යොදන්න ඕනේ නැත්තම් මේ වගේ ව්‍යසනයක් තවත් එන්න පුළුවන් ඉස්සරහට අතුපස්සල සිද්ධිය රොෂාන් චානකලා එහෙම නැත්තම් ඇන්ටනිලාගේ සිද්ධි කාලේ වැලි තලාවෙන් වැහිලා ගියා වගේ මේකත් වැහිලා යන්න දෙන්න බෑ මේක වැහිලා යන්න දුන්නොත් මුන්ට තවත් මේක පාරාවලල්ලක් වෙනවා මේක දිගින් දිගටම කරගෙන මේ වගේ කුමන්ත්‍රණ කරලි වෙරලා බලය ලබා ගන්න හෝ යම් කිසි තමන්ගේ පෞද්ගලික වුණාම ඉෂ්ට කරගන්න මේක මහා ඛේදවාචකයක් මේ ඛේදවාචකය මේ ප්‍රශ්නය අපි निराකරණය කරගන්න නම් අනිවාර්යයෙන්ම මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කොටු හාමුදුරුවෝ කියනවා වගේ ගේ ඉන්දර පිටර දෙන්න එපා නා එහෙම නැත්නම් වෙන කතාවකට යන්න එපා නා ගෙදර ගෘහමූලිකයා අනිවාර්යයෙන් මේකට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ අපිට සාධාරණ ඉෂ්ට කරනවා කියලා පේන්න ඕනේ එහෙම නැත්නම් මිනිස්සු මේක
ඉෂ්ට කරගන්න එහෙම නැත්නම් මේකට සාධාරණීය කරගන්න මිනිස්සු පාරට බයින කාලය ලඟ වෙලා තියෙනවා ඒක නිසා බොහොම පරිස්සමින් මේ ආණ්ඩු අනිවාර්යයෙන්ම මේකට සාධාරණීය කරයි කියලා බලාපොරොත්තු වෙනවා නඩුව කාගේ වුණත් කෙනා කවුරු වුණත් අර පොලිස්පතිතුමා කිව්වා වගේ අර බොරුවට කිව්ව කතාව නෙමෙයි ඇත්තටම මේක වෙන්න ඕනේ ඇත්තටම මේක වෙන්න ඕනේ නැත්තම් මිනිස්සු මේක අතර ගන්න කාලේ වැඩි ආතකන එකතු වෙලා ඉන්න තවත් මේ වගේම කාලීන මාතෘකාවක් සමාජීය මාතෘකාවක් එක්ක අපි හැමෝම පරිස්සමින් ඉන්න ජය